සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපවාහිනී දිවා ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම පබසරි බලයේ බඩ ප්‍රතිමෙන් මව දානීය දවසේ උණු සුම්පුවත් සිරස්තල වෙත කොරෝනාවෙන් පීඩාවටපත් චීනයේට ශ්‍රී ලංකාවෙන් තේ කොරෝනා ගැන බලමු අනුතුරු ඇඟවීම කළ වෛද්‍යවරයා කොරෝනාවටම බිලි රංජන් රස පරීක්ෂක හමුවට හතර දිනකුගෙන් එක් අයෙකුට වැළදිය හැකි රෝගය සෑම හතර දිනකින් එකකින් ආඝාතය තමගේ ජීවිත කාලය තුළ හැදීමේ ප්‍රවණතාවයක් තියෙනවා ලැව්කින්ෙන් පීඩා විඳි ඕස්ට්‍රේලියාවට වැසි දේශීය ප්‍රවෘත්ති කොරෝනා වෛරසයෙන් පීඩාවටපත් චීන ජනතාව වෙනුවෙන් තේතෝගයක් පරිත්‍යාග කිරීම ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. ඒ ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මෙතුමා අතින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුආන් මහතා ජනාධිපතිතුමා අතින් මෙම තේතෝගය බාරගත්තා. දුෂ්කර අවස්ථාවේ චීන රජයට සහ ජනතාවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව දක්වූ සහායට චීන තානාපතිවරයා කෘතවේදීත්වය පළ කළා. වුහාන් වල සිටි ශ්‍රී ලංකිකින් ගෙන්වා ගැනීමට දුන් සහාය පිළිබඳව ජනාධිපතිතුමාද තානාපතිවරයාට ස්තුතිය පළ කළා. මෙම පිරිස ශිෂ්‍යයන් බැවින් ඔවුන්ගේ දෙමව්පියන් දැඩි කනස්සල්ලට පත්ව සිටි බව ජනාධිපතිතුමා පැවසුවා. රෝගය මර්ධනයට ගෙන ඇති පියවර පිළිබඳවද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විමසීමක් කළා. එහිදී තානාපතිවරයා කියා සිටියේ වෛරසයේ පැතිරෙන සියලු ස්ථාන පූර්ණ නිරෝධායන ක්‍රියාවලියට ලක් කර ඇති බවයි. චීන අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවේ නිවාඩු කාලයක් නොවන බැවින් මෙරට වෙසෙන බොහෝ චීන ජාතිකයන් නව අවුරුදු සැමරීම සඳහා චීනයට ගොස් නැවත පැමිණ නැත. ශ්‍රී ලංකාවට නැවත පැමිණීම ප්‍රමාද කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවද තානාපතිවරයා සඳහන් කළා. ආපසු පැමිණ සිටින අයට හුදකලාව සිටින ලෙස දැනුම් දී තිබෙනවා. උද්ගත වූ තත්ත්වයේ හේතුවෙන් චීනය හා අවට කලාපවල සියලු ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් වලට දැඩි බලපෑම් මෙල්ල වුණා. නව වෛරසය පිළිබඳ පර්යේෂණ මණ්ඩලයක් පත්කර ඇති අතර ඒ සඳහා ඉක්මන් විසඳුම් ලබා ගැනීමට හැකිවනු ඇතැයිද චීන තානාපතිවරයා ජනාධිපතිතුමා හමුවේ කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා කොළඹ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙනු ලැබුවා. ඒ ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ හඬ සම්පලයක් ලබා ගැනීම සඳහායි. දුරකථන හඬපට සිද්ධිය සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා මේවන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි. එහි සිට බන්ධනාගාර රථයකින් ඔහු රස පරීක්ෂක වෙත රැගෙන එනු ලැබුවා. රාමනායක මහතාගේ හඬ සාම්පල ලබා දෙන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා. ඔහු සතුව තිබූ ලක්ෂයකට අධික දුරකථන සංවාද ඇතුළත් හඬපටවල පිටපත් පරීක්ෂණ කණ්ඩායම් වෙත ලබා දීමට නියමිතයි. එම හඬපට පිටපත් කිරීම සඳහා සිංගප්පූරුවෙන් ආනයනය කළ නවීනතම උපාංගයකින් සමන්විත වැඩි ධාරිතාවෙන් යුත් දෘඩතැටි ඇතුළු උපාංගද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණා. එම පිටපත් විශ්ලේෂණය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම්ද යොදවා තිබෙනවා. මේ අතර බලපත්‍ර රහිත ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතාට එරෙහිව පවර ඇති නඩුවද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවීමට නියමිතයි. පසුගිය යහපාලන රජය අමාත්‍යවරුන් සඳහා රුපියල් ලක්ෂ 28 දහසක වාහන මිල දීගෙන ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අභාවප්‍රාප්ත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පිළිබඳ ශෝක යෝජනා විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට යළි සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළා. එම සිතාසි වැඩ බලන පොලිස්පතිවරයා සහ නාවික හමුදාපතිවරයා හරහා යොමු කරන ලෙසයි ත්‍රිපුත්කල මහාධිකරණය තවදුරටත් නියෝග කළේ. ඒ පුත්කලින් 11 දෙනෙකු පැහැරගත් බවට වන නඩුවට අදාළවයි. හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද දිනේද අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ අනුවයි ඔහුට යළි සිතාසි නිකුත් කෙරුණේ. පුත්කලින් 11 දෙනෙකු පැහැරගෙන ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කර බවට වෙන චෝදනාවට අදාළ නඩුව කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණයේදී අද යළි විභාගයට ගැන්නා. කරන්නාගොඩ මහතා ඇතුළු 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයායි නඩුව ගොනු කර ඇත්තේ. මේ අතර මෙම නඩුවට අදාළ සාක්ෂිකරුවන්ගේ ලේඛන විත්තිකරුවන්ගේ පාර්ශවයට ලබා දීම අද සිදු කරනවා.
කොරෝනා වෛරසය පිළිබඳ පළමුව තොරතුරු හෙළිකල වෛද්‍යවරයා එම වෛරසය ආසාදනයෙන් මිය ගියා. මෙවන විට කොරෝනා මරණ සංඛ්‍යාව 636 දක්වා ඉහළ ගොසින් 31161 දෙනෙකුට එය ආසාදනය වී තිබෙනවා. ලීන් වෙන් ලියැන් නැමැති වෛද්‍යවරයා වූහාන් මධ්‍යම රෝහලේ සේවය කරමින් සිටියදී වෛරසයට ගොදුරු වී ඇත්තේ. මෙම වෛරසයේ අවදානම පිළිබඳ පළමුව තොරතුරු හෙළි කළේ ඔහුයි. මේ අතර ජපාන ඩයමන්ඩ් ප්‍රින්ස් මගී ප්‍රවාහන නෞකාවේ ගමන්ගත් තවත් 41 දිනකට වෛරසයේ ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම නෞකාවේ වෛරසයේ ආසාදිත රෝගීන් සංඛ්‍යාව 61ක්. මෙවන විට මකින් 3700ක් සමග නෞකාව නිරෝධායන කටයුතු සඳහා යොකොහොමා වරායේ නවතා තිබෙනවා. වුහාන් වලට අමතරව වැඩිම ආසාදිත සංඛ්‍යාවක් සිටින ස්ථානය එම නෞකාවයි. කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් සොයා ගැනීම සඳහා චීනය තවත් යුවාන් බිලියන 66.74ක මුදලක් වෙන් කර තිබෙනවා. ඔස්ට්‍රේලියා මහබැංකුව පවසන්නේ SARS රෝගයෙන් ආර්ථිකයට වූහානීට වඩා වැඩි හානියක් මෙම වෛරසය හේතුවෙන් ඇතිවිය හැකි බවයි. මේ අතර චීනයේ වුහාන් නගරයේ සිටි කැනඩා ජාතිකයන් රැගත් ගුවන් යානය අද එරටට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ නිරෝධායන කටයුතු තවදුරටත් සාර්ථකව සිදු කරමින් පවතිනවා. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේද පැසසුමට ලක් වුණා. චීන කාන්තාව හැර ආසාදිත තවත් කිසිවෙකුත් නොමැතිවීම ප්‍රශංසනීය තත්වයක්. වුහාන් වල සිට රැගෙන විත දියතලාවේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසද සුවින් සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. මත්ස්‍ය ආහාර සඳහා බදු සහන ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. ජායල ඒකල මත්ස්‍ය ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණේ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාව තුළ මත්ස්‍ය ආහාර නිෂ්පාදන කම්හලක් විවෘත කළ පළමු අවස්ථාව මෙයයි. ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය උත්සවය සංවිධානය කර තිබුණා. රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා යන මහතරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව මේ නිදහස ලබලා අපි අවුරුදු 72ක් ගෙවලා අපේ රට වගේ විශාල ප්‍රමාණයක් අපිට මහබෝධ අයිති වෙලා තිබිලා අපේ ගොඩබිම වගේ 7න් එහෙක ප්‍රමාණයක් අභ්‍යන්තර ජලාශ අපේ රට ඇතුලේ තිබිලා අපි හැමෝම ලැජ්ජ වෙන්න ඕන. අපි තවමත් මාළු පිටරටින් ගැලකන්. එහෙමනම් අපේ රටේ අස්වැන්න අපි වැඩි කරන්න ඕන. කරවල ටික පිටරටින් ගෙනලා අපේ තියෙන ඩොලර්ස් ටික පිටරටට යවනවා නම් ඒ වෙනුවට මත්ස්‍ය ආහාරවලට බදු සහනයක් ලබා දීලා අපේ ගොවියෝ උනන්දු කරලා මේ අභ්‍යන්තර ජලාශවල ඒ මත්ස්‍ය සම්පත වගා කරන්න තැනකට යන්න පුළුවන් අපි ඉතලට යන්න ඕන. තමන් නියෝජනය කරන මැතිවරණ කොට්ටාස වලින් පරාජය වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ දිනවන්නේ කෙසේදයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රශ්න කරනවා. අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂය හැමදාම පුළුල් සන්ධානි. ඉතින් වචනෙට පුළුල් සන්ධානි කියන. ඒක නිසා පුළුල් සන්ධානට නායකත්වය දෙන්නේ ගම පරාද වෙච්ච මිනිස්සයා. මං ගිය ජනාධිපතිවරණයේදී කිව්වා. එතුමා වීරවිල ගමත් පරාදයි, ලුණුගම් වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත් පරාදයි, ආසනේ තිස්සමහරාමෙත් පරාදයි, හම්බන්තොට දිස්ත්‍රික්කෙත් පරාදයි. එතකොට මේ හැමදේම පරාද මිනිස්සෙක් සන්ධානයකට නායකත්වය දෙනකොට එතමම පරාජිතයි. ඒ හින්දා අපි පැහැදිලිවම කියනවා මොන සන්ධාන කියලා කිව්වත් ඒකේ ඉන්නේ මේ රට විනාශ කරපු කණ්ඩායමක්. එයාලට මේ රට ජනතාව ප්‍රතික්ෂේප කළා ඉවරයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළම පැන නැගී ඇති ගැටලු විසඳීමේ විවෘත සංවාදයක් කොළඹදී පැවැත්වුණා. එහිදී ප්‍රකාශ වුණේ අදාළ ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දෙන බවයි. විශ්වවිද්‍යාල ගැටලු සහ ශිෂ්‍ය සුභසාධනය පිළිබඳ මෙම සාකච්ඡාව පැවැත්වුණේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සියලු විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරකයන්ද ඊට එක්ව සිටියා. ශිෂ්‍යන්ගේ යෝජනා ඉදිරි කටයුතුවලදී සැලකිලට ගන්නා බව නිලධාරීන් ප්‍රකාශ කළා. අවධානයට යොමු යුතු කරුණු විශ්වවිද්‍යාල මට්ටමින් නොවනවා නම් ඒ සම්බන්ධව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාපතිතුමා එක් විශ්වවිද්‍යාල සමග මේ අද සාකච්ඡාවෙන් පස්සේ ගොනු කරගත් කරුණු ආශ්‍රිතව විශ්වවිද්‍යාල සමග සංවාදයකටත් ඉන් අනතුරුව කුමන ගැටලු විශ්වවිද්‍යාල මට්ටමින් විසඳන පුරන්ද කුමන ගැටලු ජාතික මට්ටමේදී ප්‍රතිපත්තිමය වශයෙන් ඔබ සමග අපි ඇති සංවාද වඩාත් ඵලදායී කරන්නේ අරමුණින් තමයි මේ සඳහා දිනක් වෙන් කරගෙන සාකච්ඡා කරනවා.
මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ ගැටළු සාකච්ඡා කිරීමේ හමුවක්ද කොළඹ දී පැවැතුණා. එම සාකච්ඡාව පැවැතුනේද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. රුහුණු විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය සමන් චන්දන මහතා සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඊට එක් වුණා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ස්වාධීන විශ්වවිද්‍යාලයක විනය සම්බන්ධයෙන් ශිෂ්‍ය හෝ ආචාර්යව අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඍජු බලපෑමක් කරන්න අපිට ප්‍රතිපාදන නැහැ. බලය හිමි වෙන්නේ ඒ විශ්වවිද්‍යාලයේ පාලක සභාවට. අපිට කරන්න තියෙන එකම දේ තමයි ඒ විශ්වවිද්‍යාලයෙන් ඉල්ලීමක් කරන එක බොහෝ දේවල් සම්බන්ධයි. තියෙන අනිත් විකල්පය තමයි කාට හරි යම්කිසි අසාධාරණයක් වෙලා තියෙනවා කියලා තියෙනවනම් ඒ අධිකරණය මගින් ඕනම සාධාරණයක් ඉෂ්ට කරගන්න පුළුවන්. උතුරුමැද පළාතේ පසුගිය කාලයේ දූෂණ අක්‍රමිකතා රැසක් සිදු වෙති අතර ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැති බව එම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතරණ මහතා පවසනවා. තබුත්තේගම ප්‍රාදේශීය සභා උපකාර්යාලය හා නව දෙමහල් ගොඩනැගිල විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් මහාචාර්ය තිස්ස විතරණ මහතා මේ බව කියා සිටියා. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 73ක් වැය කර තිබෙනවා. මෙම ගොඩනැගිල තුළ කඩකම රටක් පිහිටුවා තිබීමද විශේෂත්වයක්. දූෂණ වංච අක්‍රමිකතා මට්ටම මුළු පරිපාලන ශාස්ත්‍රය තුළම මේක දකින්න තියෙනවා. දේශපාලන අධිකාරිය යම් ස්ථානවල ඇතුළු මේ තත්ත්වයන් අපි වෙනස් කරන්න ඕනේ. ඒ වෙනස් කරමින් ජනතාවල තවත් බර නොදන්න විදිහකට නියම සේවයක් ලබා දෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අපේ හැම ආයතනයක් තුළම නියම විදියට ජනතාවට අපකසී ක්‍රියා කරන්න ඕනේ. ඒක ආකාරයට අපි ක්‍රියා කළොතින් තමයි අපිට පුළුවන් වන්නේ අපේ මේ පළාත හදන්න, අපේ රට හදන්න. සෑම හතර දිනකගෙම එක් අයෙකුට ආඝාතය වැළඳීමේ ඉඩ පවතින බව ජාතික රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා පවසනවා. එබැවින් වැරදි ජීවන රටාවලින් මිදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම වැදගත් වෙනවා. ජාතික ආඝාත දින වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති වැඩමුළුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේ. අලුතෙන් එන ක්ලික් දත්වලින් පෙනෙන සෑම හතර දෙනෙක්ගෙන් එකෙනෙක් ආඝාතය තමගේ ජීවිත කාලය තුළ හැදීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ආඝාතයේ හැදීමේ අවදානම නැති කිසිවෙක් මිනිසෙක් මේ ලෝකේ නැත. යම්කිසි අවදානමක් අපි සියලු දෙනාගේ ශරීරය තුළ තියෙනවා. අපේ ජීවිත කාලය තුළ අවදානම මේ ආඝාතයේ සෑදීම සඳහා තන ආඝාතයකගේක රිහැබිලිටේෂන් කිරීම තුළ අපිට පුළුවන් රෝගියා මේ පාර ගිය අර සයන්ටිෆික් රිහැබිලිටේෂන් විද්‍යාත්මකව කරන රිහැබිලිටේෂන් තුළ අපිට පුළුවන් මේක උපරිම මට්ටමකට ගෙනල්ලා අවම කරගන්න දුබලතාව. පොත් කිහිපයක් ලුහුණින් දකිමු දැන්. පුරන් කුඹුරු අස්වැත්තීමේ වැඩසටහනක් කෑගල් අරණායක දී පැවැත්වුණා. ඒ වසර 10ක් තිස්සේ පුරන්ව පැවැති අරණායක ගොඩිගමෝ වෙල්දියායේදී එහි ප්‍රමාණය අක්කර 25ක් මොරගම්මන කුඹුරු අක්කර 15ක් අස්වැද්දීම ආරම්භ කිරීමද මීට සමගාමීවයි සිදු කෙරුණේ. ගොවිජන සේවා සහකාර කොමසාරිස් සාගරිකා මැදිවක අරණායක ප්‍රාදේශීය ලේකම් සුරංගේ අධිකාරියන මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. රටට සෙත්පතා ආශිර්වාද පින්කමක් මහනුවර ශ්‍රී දළදා මාලිකේදී පැවැත්වුණා. කොරෝනා වෛරසය ඇතුළු වසංගත රෝගවලින් මිදී සියලු දෙනාට ශාන්තිය උදා වේවායි ප්‍රාර්ථනා කරමින් මෙම පින්කම සංවිධානය කළේ ශ්‍රී දළදා මාලිගයේ මහනුවර මූලස්ථාන පොලිසිය හා දළදා මාලිකා පොලිසිය එක්වයි. මෙම සර්වරාත්‍රික පිරිත් දේශනය සිදු කෙරුණේ පූජ්‍ය බෙන්ඩරුවේ උපාලි ස්වාමින් වහන්සේගේ සහ පූජ්‍ය දෙඹුල් කුමරේ විමල ධම්ම ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යුගමකේ මහතා ඇතුළු පිරිසක් මෙම පින්කමට සහභාගී වුණා. සියනෑ කතිකාවේ නව කාර්යාලයක් ගම්පහ නගරයේදී ආරම්භ කෙරුණා. ඒ ආචාර්ය නාලක ගොඩහිව මහතාගේ ප්‍රධානත්වයෙන් කලාකරුවන් ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. ඔස්ට්‍රේලියාවේදී ලබන 21වනදා ආරම්භ වන කාන්තා 20x20 ලෝකසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනේදී දෙවෙනින් පිටත්ව ගියා. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා 20x20 කණ්ඩායමට
ක්‍රීඩිකවන් 15 දිනක ඇතුළත් උපනායිකාව ලෙස කටයුතු කරන්නේ හර්ෂිතා මාදවි. ශ්‍රී ලංකා කණ්ඩායම පර්ත්හිදී ලබන 10 සහ 12 දෙදින ප්‍රාන්ත කණ්ඩායම් දෙකකට එරෙහිව පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිතයි. අනතුරුව 14 සහ 16 දෙදින දකුණු අප්‍රිකාව සහ එංගලන්තයට එරෙහිව නිල පුහුණු තරග දෙකකටද සහභාගී වෙනවා. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඒකාණ්ඩ යටතේ සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වට යටතේ ඉන්දියාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය සමග තරග බැඳීමට නියමිතයි. දෙබෙනින් පිටත් යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වලද ඔවුන් නිරත වුණා. කැනඩි අනුසම්භවයක් ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකේයේ නාමය ජාත්‍යන්තරයට රැගෙන යාමට කටයුතු කර තිබෙනවා. ඇය නමින් ඇනාම්මාරි ඔන්ඩච්චි. පළමු වරට ස්විට්සර්ලන්තයේ පැවති ජාත්‍යන්තර රිද්මයානුකූල ජිම්නාස්ටික් තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ රීදී පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ඇනා මාරි 2017 වර්ෂයේ ශ්‍රී ලංකේයේ පුරවැසි භාවය ලබාගෙන තිබෙනවා. ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2018 වර්ෂයේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය සහ ආසියානු ක්‍රීඩා ඔලෙලද නියෝජනය කළා. මේ වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට සූදානම් වන ඇය කොළඹ මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාකාරයේදී ශ්‍රී ලංකේය ක්‍රීඩිකවන් දිරිමත් කිරීමටද කටයුතු කළා. ඒ සමගින් ස්වාධින රූපවාහිනී දිවා ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. www.ipnnews.lk